ජනතාව විදියට අපි අපේ සංස්කෘතික අංගයන් ඉදිරියට අරගෙන යාම සඳහාත් ඒ වගේම බුදුරජාණන් වහන්සේට පූජා කිරීම වෙනුවෙන් දල්දා වහන්සේ වෙනුවෙන් පවත්වන ඇසළ මංගල්‍යය ආරම්භ වීමට ඉතාමත් ආසන්නව සිටින අවස්ථාවක්. අපි දන්නවා අපේ සංස්කෘතික අංගයන් ඉදිරියට අරගෙන යන වගේම බෞද්ධ ජනතාව විදියට අපි පවත්වනු ලබන උත්සව අතර ඉතාමත් ප්‍රධානතම උත්සවය තමයි ඇසළ පෙරහැර. මෙය ඉතාමත් දීර්ඝ කාලයක් තිස්සේ වසර දහසකටත් වැඩි කාලයක් අඛණ්ඩව අපගේ සංස්කෘතික අංගයන් විශේෂයෙන්ම උඩරට නර්තනය ඒ වගේම අලි ඇතුන් ඇතුළු ඉතාමත් ගාම්භීරව ඒ වගේම සැදැහැසිතින් පවත්වන පෙරහැර මංගල්‍යය. මෙය අපේ සංස්කෘතිය ඉදිරියට අරගෙන යනවා වගේම අපේ දළදා වහන්සේ වෙනුවෙන් කරන ලබන පූජාවක් විදියට තමයි සෑම වසරකම ඇසළ පෙරහැර මංගල්‍යය පවත්වන්නේ. මෙය රටේ ජනතාව විදියට සිංහල බෞද්ධ පමණක් නෙවෙයි සමස්ත ශ්‍රී ලාංකික ජනතාව පමණක් නෙවෙයි ලෝකවාසී සියලු දෙනාම මෙම ඇසළ පෙරහැර නැරඹීම සඳහා ඉතා උනන්දුවෙන් කටයුතු කරනවා. ඒ නිසා අපි අනාගත පරපුර වෙනුවෙන් මේ සංස්කෘතික උරුමයන් අරගෙන යාමේදී මේ කුඩා දරුවන්ට ඉතාමත් වටිනවා. මේ සංස්කෘතික මංගල්‍යය තුළ පෙරහැර තුළ ක්‍රියාත්මක වෙන නර්තනයන් ඒ වගේම අපගේ සම්ප්‍රදායන් මේ සියලු දේවල් අපේ සංස්කෘතික ලක්ෂණයන්. මේ ලක්ෂණයන් අපේ ඊළඟ පරම්පරාව වෙත අරගෙන යන්නත්නම් අපි වර්තමාන දරුවන්ට මේ ඇසළ පෙරහැර මංගල්‍ය වැනි විශේෂ වැඩසටහන් අපි දරුවන් වෙත අරගෙන යන්නට අවශ්‍යයි. ඒ නිසා ඉදිරි කාලයේදී පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍ය සඳහා සියලු දෙනාටම සහභාගි වෙමින් මේ ඇසළ පෙරහැර දළදා වහන්සේ වෙනුවෙන් කරන ලද පූජාව පිළිබඳව දැනුවත් වෙමින් ඒ වගේම කන්ද උඩරට නර්තන සම්ප්‍රදායන් ඒ වගේම ඒටම අනන්‍ය වූ සංස්කෘතික ලක්ෂණයන් අනාගතය සඳහා තරගෙන යන්නට දැනුම අවබෝධය ලබා ගන්නට ඉතා වටිනා අවස්ථාවක් තමයි මේ ඇසළ පෙරහැර නැරඹීම. ඒ සඳහා ශ්‍රී ලංකා වාසී සියලු දෙනාම සහභාගි වෙනවා ඇතැයි කියලා මම විශ්වාස කරනවා. ඒ අපි දළදා වහන්සේ වෙනුවෙන් කරන උතුම් පූජාව වගේම අපගේ සංස්කෘතිය ලක්ෂණයක් විදියට සංස්කෘතික දායාදය අනාගත පරම්පරාවන් වෙත අරගෙන යන්නට. විශේෂයෙන්ම අපි දන්නවා නුවර පෙරහැර කියලා කියන්නේ ලංකාව තුළ බෞද්ධවාසී ජනතාව විදියට අපිට නරඹන්නට පුළුවන් පෙරහැරවල අතර විශේෂයෙන්ම අපි දන්නවා කතරගම පෙරහැර ඒ වගේම දෙවෙනුවර පෙරහැර ඒ වගේම ඇසළ පෙරහැර ඒටත් වඩා ඉතාමත් විශිෂ්ට සංවිධානයකින් ඒ වගේම අපිටම අනන්‍ය වූ සංස්කෘතික අංගයන් ඒ වගේම විවිධ අවස්ථාවලයේ ඉදිරියට එමින් පෙර වර්ෂයට වඩා ඉතාමත් උත්කර්ෂවත් ආකාරයෙන් සෑම අවසරකම ඊළඟ වර්ෂය සඳහා අංග නිර්මාණය වෙමින් විවිධ සංස්කෘතික කණ්ඩායම් විවිධ නර්තනයන් ඒකරාශී වෙමින් අපිට අපේ අතීත සම්ප්‍රදායන් නැවත නැවත සිහිපත් කරවන ඉතා විශිෂ්ට අවස්ථාවක්. ඉතින් මම පෞද්ගලිකව විශ්වාස කරනවා අපිට එවැනි පෙරහැරක් නරඹන්නට අවස්ථාව ලැබෙනවා නම් ඒක අපේ ජීවිතයට ඉතාමත් වාසනාවක්. ඉතින් ඒ හේතුව තමයි අපේ අතීත සම්ප්‍රදායන් සහ සංස්කෘතියන් අපේ ජීවිතයට එකාසු කරගන්නට අවස්ථාව ලැබෙනවා අපිට පෙරහැර නැරඹීම තුළ. තෝරේ ගාලා තෝ